මම සංජය මහවත්ත සභාපති මගෙන් රට සංවිධානය අද දවසේදී මම විශේෂයෙන් හෙළි කරන්නේ මේ පැලියකොට මාළු මාකට් එකේ සිදුවෙන අසාධාරණයක් සම්බන්ධයෙන් මේකත් මේ මාළු බිස්නස් එකට සම්බන්ධ පැලියකොට මාළු මාකට් එකේ සිද්ධ වෙන කතාවක් මේ කතාව ගැන මේ කතාවේ මේ පරිචය ආරම්භ වෙන්නේ 2018 දෙසැම්බර් 14 වෙනිදා මේකට දිවරහා ජලජ සම්පත් අමාත්‍යාංශය ටෙන්ඩර් එකක් කැදවනවා මේ පැලියකොට මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අයිස් යන්ත්‍රාගාරය ඒ වගේම ශීතාගාර අලුත් වැඩියාකර පවත්වා ගැනීම සහ නව කැට අයිස් යන්ත්‍රාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් ඉතින් මේ රටේ ටෙන්ඩර් එකක් දැම්මොතින් හැමදාම මේ රටේ වෙන්නේ ටෙන්ඩර් මගඩි මේ ටෙන්ඩරේ ටෙන්ඩර් මගඩියක් වෙලා තියෙනවා මේ මගඩිය උනේ කොහොමද කියන එක තමයි අද දවසේදී මේ රටේ ජනතාවට ඉදිරිපත් කරන්නේ. එතකොට මේකේ මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ආයතන හතරක් ඉදිරිපත් වෙලා ලංසු ඉදිරිපත් කරලා තියෙනවා. ලක්ෂ 8 ගානේ වෙන සමසම යන ලංසු දෙකකුත් ලක්ෂ 5.75කට තව ලංසුවකුත් මීළඟ ලංසුව ලක්ෂ 4කටත් ඉදිරිපත් වෙලා තියෙනවා මේ කැට අයිස් ගාරය පවත්වාගෙන යෑම ඒ වගේම ශීතාගාරවල නඩත්තු සහිතව පවත්වාගෙන යෑම ආදී මේ කාරණා සම්බන්ධයෙන් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මේ ප්‍රසම්පාදනයේ අයිති වෙන ඒ ලබා ගන්නා ආයතනයට කොහොමද මේක ක්‍රියාත්මක කළ යුත්තේ කියන එක පැහැදිලිවම ටෙන්ඩර් පටිපාටියේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දක්වලා තියෙනවා. ඉතින් මේ ආකාරයට 2019 ජනවාරි 15 වෙනිදා දීපු ඒ තෝරා ගැනීම පස්සේ 2019 පෙබරවාරි 1 වෙනිදා ඉඳලා 2029 ජනවාරි 31 වෙනිදා දක්වා වසර 10කට පමණ මේ ටෙන්ඩරේ ලබා දෙනවා. ඒකේ වැඩිම ලංසුව තිබ්බ 835,000ක වැඩිම ලංසුව තිබ්බ සිලෝන් ෆිෂ් මාකට් ගෲප් සමාගමට තමයි මේක දෙන්නේ. ඔන්න දැන් ටෙන්ඩර් පටිපාටිය දාලා ටෙන්ඩරේ අරගෙන දැන් ලොක්කෝ වගේ මේ වැඩේ දෙන්න තමයි ලෑස්ති වෙන්නේ සිලෝන් ෆිෂ් සමාගම. හැබැයි වෙන්නේ මොකද්ද? වෙන්නේ මේගොල්ලන්ට નિયમિત ආකාරයට මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී කරුණු දැක්වූ ආකාරයට වැඩ කටයුතු කරගෙන යන්න බැරි වෙනවා. දැන් මේ වැඩේ නිසි පරිදි වෙන්නේ නැත්නම් දැන් මොවුන් මේ ශීතාගාර ටික පවත්වාගෙන යන්න කැටයිස් දානවා කියලා මේ හැම දෙයක්ම කරනකොට එතකොට මේක මේ ටෙන්ඩර් පටිපාටිය තියෙන පළවෙනි මාස 3ේදී මේ යන්ත්‍රාගාර 3 අලුත් වැඩියා කරන්න ඕනේ. ඊට පස්සේ මාස 6ක් කාලයක් තුළ නව පතුරු අයිස් යන්ත්‍රාගාරයක් ඉදිරිපත් කරන්න ඕනේ. හදන්න ඕනේ. මේ ඊට පස්සේ මේ ශීතාගාර 3 අලුත් වැඩියා කිරීමට මේගොල්ලෝ බිල් එකක් හදලා තියෙනවා. 43 ලක්ෂයක බිල් එකක්. ඒ අලුත් වැඩියාව සිදු කළාට මේ වෙනකන් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇතුළත් වෙලා තිබ්බේ කිසිම ක්‍රියාපටිපාටියක් ඔවුන්ට කිරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ ටෙන්ඩරේ මීළඟට වෙන්න ඕනි දෙවෙනි සැපයුම් කරුට ලබා දීම තමයි දීවරහා ජලජ සම්පත් අමාත්‍යාංශයේ සිද්ධ කරන්න ඕනි. හැබැයි ඒක ඒ විදිහට වෙන්නේ නැහැ. මොවුන් යෝජනාවලියක් ඉදිරිපත් කරනවා මේ ටෙන්ඩරේ සම්බන්ධයෙන්. ඉතින් කොහොමද අපි මේ දාපු ටෙන්ඩරේක ටෙන්ඩර් කොන්දේසි තියේ ඉන්න ටෙන්ඩරේ අරගත්තට පස්සේ බෑ අපිට මේක කරන්න බෑ. දැන් අපි කියන විදිහට මෙන්න මේ විදිහට තමයි වෙන්න ඕනි කියලා මේගොල්ලෝ මේ ටෙන්ඩරේට දානවා කොන්දේසි ටිකක්. මේගොල්ලෝ කියනවා ලක්ෂ 8.35ක්ම අපිට ගෙවන්න විදිහක් නැහැ. අපිට ගෙවන්න පුළුවන් ලක්ෂ 2යි. ඒ ලක්ෂ 2කට අපිට පුළුවන් ටොන් 10ක් විතර අයිස් හදන්න තමයි. ටොන් 25ක් විතර හදනවා නම් අයිස් ලක්ෂ 5ක් දෙන්න පුළුවන්. ටොන් 50ක් විතර අයිස් හදන මේ මට්ටමට අපි ලං වෙලා තියෙනන් තමයි අපිට මේ ටෙන්ඩරේ තියෙන ගාණ දෙන්න පුළුවන්. දැන් මේ ටෙන්ඩර් දෙනකොට කොහෙද කියලා තියෙන්නේ ඕගොල්ලෝ ටොන් 10ට මෙච්චර ගාණක් ගෙවන්න පුළුවන්, ටොන් 15ට මෙච්චර ගාණක් ගෙවන්න පුළුවන්. එහෙම නැහැ. ඒ ක්‍රියාපටිපාටියට අනුගත වුණා නම් ඒකට ඇග්‍රීමන්ට් එක අස්සම් කළා නම් ඒ විදිහට තමයි වැඩේ වෙන්න ඕනි. මේ වැඩේ කරන්න බැරි නම් තමන් අයින් වෙන්න ඕනි. අයින් වෙලා ඊළඟ ටෙන්ඩර් සැපයුම් කරුට දෙන්න ඕනි මේ ටෙන්ඩරේ. මොකද ඒ ටෙන්ඩර් පරාසයේ මිල අතර ලොකු වෙනසක් නැහැ. දැන් ලක්ෂ 8කට දුන්න ටෙන්ඩරේට ලක්ෂ 2ක් ගෙවනවා නම් එතකොට අපිට කොච්චර අලාභයක් සිද්ධ වෙනවද? ලක්ෂ 6ක අලාභයක් සිද්ධ වෙනවා මාසෙකට රජයට. ඉතින් මේ කවුරුදු 10ක් පුරාවට සිද්ධ වුණොත් කොච්චර අලාභයක් නැ සිද්ධ වෙනවද? ඉතින් මේ වගේ ටෙන්ඩර් මගඩි වහාම නතර කළ යුතුයි දීවරහා ජලජ සම්පත් අමාත්‍යාංශයට.
අපි කියනවා මේ වැඩේ වහාම නතර කරන්න මේ ටෙන්ඩර් පටිපාටියට අනුව මේ අයිස් ක්‍රියාවලිය වෙන්නේ නැත්නම් මේ අයිස් නිෂ්පාදනය වෙන්නේ නැත්නම් වහාම ගලවලා ඊළඟ කෙනාට තමයි දෙන්න ඕනේ නැතුව මේ මේ අර කෙබර ගගා හිටියට මේ වැඩේ වෙන්නේ නැහැ ඉතින් මම දන්නේ අල්ලස් ගත්තා නම් එහේ මේක දිරෝ ගන්න බැරුව මේගොල්ලෝ එහෙට මෙහෙට කෙබර ගගා ඉන්නවද කියලා මේ ටෙන්ඩරේ තවදුරටත් තියාගන්න පුළුවන්ද කියලා දැන් කරුණු කාරණා මේ විදියට වෙද්දී තවත් හොඳ වැඩක් වෙනවා මේකේ කපිල බාලසූරිය කියන මහත්මයා මේ සිලෝන් ෆිෂ් මාකට් සමාගමේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අයිස් නිෂ්පාදනාගාරයක් ඉදි කරන්න ධීවර ඇමති ඩග්ලස් දේවානන්දට යෝජනාවක් දෙනවා දැන් මේ ලක්ෂ දෙකටවත් ටෙන්ඩරේ කරගන්න බැරි කම්පැනි එක මිලියන 320කට මේ අලුතේ ශීතාගාරයක් හදනවා කියලා යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් මොන දෙයියන්ට කියන්නද මේ කාරණාව? ඉතින් අපි කියන්නේ මේ වගේ දූෂණ වංචා සිද්ධ වෙලා තියෙනවා මේ ටෙන්ඩර් මගඩිවල. පහුගිය කාලයේ පුරාවටම අපි ටෙන්ඩර් මගඩිවල සිදුවෙච්ච දූෂණ වංචා සම්බන්ධයෙන් රටට අනාවරණය කළා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මේ සිලෝන් ෆිෂ් සමාගමට ලබා දීලා තියෙන මේ පතුරු අයිස් නිෂ්පාදනය සහ අයිස් බෙදා හැරීම සම්බන්ධයෙන් ටෙන්ඩරේ ටෙන්ඩර් මගඩියක් වෙලා තියෙනවා වහාම මේ පිළිබඳ සොයලා බලන්න ඩග්ලස් දේවානන්ද හෝ සභේ දීවරහා ජල සම්පත් අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ අදාළ නිලධාරීන්ගේ ඇසකටේවායි අපි කියනවා එහෙම වුණේ නැත්නම් එහෙම ඔබලාට විරුද්ධවත් අල්ලස් කොමිසමට අපිට යන්න සිද්ධ වේවි රාජ්‍ය නිලධාරීන් නිවැරදි ආකාරයට තමන්ගේ රාජකාරිය කරන්නේ නැහැ කියලා. ඉතින් මේකේ බරපතල හානියක් සිද්ධ වෙනවා අනිත් එක මේ මාළු කුණු වීමේ දැඩි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ මාළු මාකට් එකේ අවශ්‍ය ප්‍රමාණයට අයිස් නැත්නම් එතකොට මේ අයිස් කොහෙද ගබඩා මේ මාළු කොහෙද ගබඩා කරලා තියන්නේ? මේගොල්ලන්ට අයිස් නැතුව මාළු ගබඩා කරන්න විදියක් නැත්නම් මේ මත්ස්‍ය අස්වැන්න විනාශ වීමේ දැඩි අවධානමක් පවතිනවා මේ වන විට පෑලියගොඩ ඒ වෙළඳ සංකීර්ණයේ. සමහර විට මේ කතාව කිව්වට පස්සේ දැන් මේ කුණුවෙච්චි මාළුද තියන්නේ කියන සැකයක් අපේ රටේ ජනතාවට ඇති වෙයි. මොකද මාළු හරියට ශීතකරණයේ ශීතකල දාන තර අයිස් නිෂ්පාදනාගාරයක් නැහැ. ඒ නිෂ්පාදනය කරන ඒ අයිස් ටෙන්ඩරේනුත් මගඩියක් ගහලා තියෙන නිසා.